දෙදහස් විසිතුන වර්ෂයට අතාලව ආසියාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධ පරිච්ඡේදයේ එළිදැක්වීම කොළඹදී සිදු කෙරුණා. මෙහි ආරාධිත දේශනය සිදු කළේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් මහාචාර්ය ෆර්සානා හනීෆා මහත්මියයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරක්ෂාව සම්බන්ධයෙන් එහිදී වටමෙස සාකච්ඡාවක්ද පැවැත්වුණා. ඒෂියා මිරකල් සම්පාර උළලේදී මාධ්‍ය ඇතුළු ශ්‍රේෂ්ඨ රසක විශිෂ්ට දක්ෂතා දැක්වූ අය වෙනුවෙන් සම්පාර පිරිනැමුණා. ජ්‍යොතිෂ්‍යවැනි ශ්‍රේෂ්ඨ සඳහාද මෙහිදී සම්මාන පිරිනැමීම විශේෂත්වයක්. එ අනුව වසරේ ජනප්‍රියම ජ්‍යොතිෂ්‍යවේදියා සම්මානය හා වසරේ වඩාත් ජනප්‍රියතම ජ්‍යොතිෂ YouTube නාලිකාවට හිමි සම්මානය යන සම්මාන දිත්වීම දිනා ගැනීමට ආචාර්ය මියුර සම්පත් ලියනකේ මහතාට හැකි වුණා. එමෙන්ම වසර දෙකක කාලයක් කොරියානු රැකියා අවස්ථා බිහි කරමින් කොරියා භාෂා ප්‍රවීණ දේශකයෙකු ලෙස කටයුතු කරන වසන්ත කුමාර කොස්වත මහතාගේ සේවය අගය කරමින් විශිෂ්ටතා සම්මානයක් පිරිනැමුණා. රජමාත දිලුම් අමුණුගම මහතා හා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් ගතව ව්‍යාපෘති ක්‍රියාත්මක කරන පිරිස අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරින්ද මෙම අවස්ථාවට එක්වුණා. ලක්සල වාර්ෂික ව්‍යාපාරික සම්බන්ධනයේ රාජමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ලක්සල සභාපති රොෂාන් මාර්බගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ලෝක මිනුම් විද්‍යාදින සැමරුම හෝමාගම පිටිපන මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. තිරසර හෙටක් සඳහා අපි අද මනුමු යන තේමාව යටතේ මෙය පැවැත්වුණේ. වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුමනා බණ්ඩාර මහත්මිය තුරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.